අයිබෝන් මම් මිට කලින් දවසක ඔයාලට පෙන්වන්නේ පෆර් ෆිෂ් කෙනෙක්ව තරහ ගස්සලා යව සාමාන්‍ය ප්‍රමාණයට වඩා කිහිප ගුණයක් මෙන්න මේ විදිහට පුම්බවන විදිහ. අදමයි නේද ඇව්වේ පෆර් ෆිෂ් කෙනෙක්ගේ සද්දේ. එහෙනම් දාමු බලන්න වීඩියෝ එකට ලයික් එකක්. අම්මෝ ගුරුවරුන්ට නම් හීනයක් වගේ ඇති මේක. හැබැයි ඉතින් ඉගෙන ගන්න උන්ට නම් දෙයියන්ගෙම පිහිටයි. කොහොමද බ්ලැක්බෝඩ් වැලේ සයිස් එක? ලෝකයේ රටවල් කීපයක්ම මේ විදිහට හතරස් කොමඩු වගා කරත් ටිකක් මිලෙන් අධික මේ හතරස් කොමඩු ප්‍රධාන වශයෙන් වගා කරන්නේ ජපානය තමයි. මේවා ප්‍රවාහනය සහ ඇසුරුම් කිරීමේ පහසුව නිසා තමයි මුලින් මුලින් මේ විදිහට හතරස් අච්චුවල දාලා වගා කරලා තියෙන්නේ. ඉතින් අනිත් කොමඩු වලට සාපේක්ෂව මේවා නඩත්තු කිරීමේ පිරිවැය වැඩි නිසා මේ හතරස් කොමඩු වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මේවාල දකින්නේ හතරස් කොමඩු කැපුවාම මොන වගේද කියලා අද වෙද්දි ජපානයේ සුඛෝපභෝගී තෑග්ගක් විදිහටත් මේ හතරස් කොමඩු වගා කරනවලු. ජෝෂුවා සෙරාෆින් කියන මෙන්න මේ පිලිපීන ජාතික නර්තන ශිල්පියා මෙතනදි දාන ඩාන්ස් එක වගේ ඩාන්ස් එකක් බලන්න ඔයා දැකලා තියෙනවද කියලා කොහෙදිම හරි. මේ අමුතුම ලික්විඩ් එක මොකද්ද කියලා හොයාගන්න මම මාරම ට්‍රයි එකක් නම් දුන්නා. මේ මිනිස්සයා මේ පයින් ගහගෙන ගහගෙන යන්නේ LED ස්ක්‍රීන් එකකට. මේවා මේ පොළවට සවි කරන LED ස්ක්‍රීන්. මේ පේනවනේ. මෙන්න මේවා තමයි. මේවා ටෙස්ට් කරන්නලුනේ මේ විදිහට පයින් ගහගෙන ගහගෙන යන්නේ. ඇත්තටම ලස්සනයි මේ මාළු ටැංකියනේ. ෂේප් එකත් වෙනස්ම එකක්නේ. පුංචි පුංචි මාළු ටිකත් එක එක පාට නිසා ලස්සන දෙගුණ තෙගුණ වෙනවා. මේ ලෝකේ සමහර දේවල් තියෙනවනේ ඒ දේවල් සිද්ධ වුණේ කොහොමද කියලා එවෙලේ දැක්කොත් ඇරෙන්න පස්සේ දැක්කට අපිට තේරුම් ගන්න බැරි. හරියට මෙන්න මේ වගේ. මේ බලන්නකෝ මේ රතුපාට කාර් එක ඩ්‍රයිව් කරන මිනිස්සයාට අද්භූත බලයක්වත් තියෙනවද කියලා පාර පෙන්න. ඔයාලට මතකයිනේ මම මීට කලින් ඔයාලට කියලා තියෙනවා කැවියර් කියන මාළුන්ගේ බිත්තර වලින් හදන ටිකක් මිල අධික කෑමක් ගැන. ඒ වගේම මං ඔයාලට කියලා තියෙනවා ඇල්බිනෝ සත්තු ගැනත් ස්ටර්ජන් කියන මාළු විශේෂය ගැනත්. මම මේ දේවල් මෙතනදී මතක් කරේ යාළුවනේ හරි අපූරු වැඩක් කරන්න මේ දේවල් තුනම එකට එකතු කරලා. ඒ තමයි බොහොම දුර්ලභ මිල අධික කිලෝ එකක් රුපියල් කෝටි 3ක් විතර වෙන මෙන්න මේ වයිට් කැවියර් කියන ආහාරය ඔයාලට හඳුන්වලා දෙන්න. මේවා හදන්නේ ඇල්බිනෝ ස්ටර්ජන් මාළුවන්ගේ බිත්තරවලින්. කොහොමද චයිනවල සෙන්ජෙන් වල තියෙන වැන්කෝ ක්ලවුඩ් සිටි කියන මේ ස්ක්‍රයිස්කේපර් එක? ගොන්නු දැකලා තියෙන ඔයා බලන්න දැකලා තියෙනවද කියලා මේ තරම් ගරු ගාම්භීරකමට ඉන්න තේජවන්ත ගොනෙක්. හන්දෙකට කොපු දෙකක් හයි කළාද මන්දනේ? ගුවන් යානයක ඉඳන් ලබාගත්තු මෙන්න මේ දර්ශනය දකිද්දී අපිට හිතුණත් මේක මේ අපේ පෘථුවිය නම් වෙන්න බෑ කියලා වැඩි විස්තර හොයලා බලන්න. මේ තමයි පකිස්තානයට අයිති හින්ගෝල් නැෂනල් පාර්ක් එක. පාරේ ගමන් කරන ඔයා දැකලා තියෙන අබලම්ම වාහනේ නෙවෙයිද මෙන්න මේක. පුංචි කාලේ වගේම අපි තවමත් ආසයිනේ බබල් රැපින් පේපර්ස් වල පුංචියට පුංචියට තියෙන බබල් මිරික මිරික පුපුරවන්න. ඒත් මේ ඇමරිකානු ජාතික බ්‍රැඩ්ලි හාට් කියන පුද්ගලයා මේ බබල් රැපින් පේපර්ස් දැක්කේ වෙනමම විදියකට. දහස් ගාණක් සිරින්ජර්ස් වලට මෙයා පාට පුරවලා මේ බලන්න ඒ වාර පුංචි පුංචි බබල් වලට මෙයා ඉන්ජෙක්ට් කරනවා. අවසානයේ මතු වෙන්නේ අපි හැමෝම පුදුම කරවන අලංකාර නිර්මාණයක්. තායිලන්තයේ ස්පෙෂල් ෆෝස් එකට දෙන එක්තරා පුහුණුවක් කියලා කියනවනේ යාළු මෙන්න මේක. පිස්සුවක්නේ. කොහොම බලාගන්නද මන්ද ඉතින් මෙච්චර සෙට් එකක්. අනිත් එක ඇඟේ මඩ බින්දුවක්වත් නැහනේ. මොකක්ද යාළු මේ බ්‍රීඩ් එක? මම ඉන්ස්ටාග්‍රෑම් එකේදී මේ ඊයේ දැකපු සුපිරිම එඩිට් එකක් තමයි යාළු මෙන්න මේක. බලන්නකො ඔයාලත් මම කියපු කතාවට එකඟ වෙන්නේ නැද්ද කියලා.
මේ වීඩියෝ ක්ලිප් එක මුලින්ම දකිද්දී අපි ඕනිම කෙනෙකුට හිතෙන්නේ මේ පැන්ඩා කාන්තාවට තියෙන ආදරය නිසා එයාට දාලා යන්න එපා කියනෝ වගේ හැඟීමක්. හැබැයි වීඩියෝ එකේ අන්තිම ටික දකිනකොට තමයි අපිට තේරෙන්නේ මෙතන සිද්ධ වෙන්නේ වෙනමම දෙයක් කියලා. සිංගප්පූරුවේ චැංගි එයාපෝර්ට් එකේදී ඔයාට සමහර විට ඔයාගේ ෆ්ලයිට් එක මිස් වෙන්නත් ඉඩ තියෙනවා මෙන්න මේ බෝඩින් ගේට් එක නිසා. කොහොමද ලස්සන? කාය වර්ධකෙක් අත් දෙක උස්සලා මස් පිඩු පෙන්නනෝ වගේ කුකුලෙක් අත්තටු දෙපැත්තට ඔසවල ඇහුවලු කොහොමද මගේ මසල්ස් කියලා. එතකොට මහත ඌරෙක් කිව්වලු ඕවද මසල්ස් ඕවා පිහාටුනේ මගේ ඇඟේනේ මසල්ස් තියෙන්නේ කියලා. ඉතින් ඒක ඇහුණු අශ්වයෙක් කිව්වලු ඔහේල වගේද මම නියම බලය තියෙන්නේ මගේ ඇඟේනේ මිනිස්සු උනත් බලය මනින්නේ අශ්ව බලයෙන්නේ කියලා. ඉතින් සාමාන්‍ය අශ්වයෙක්ටත් වඩා කිහිප ගුණයක් ශක්තිමත් අශ්වයෙක් නේද මෙයා? මේ තරම් දැවන්ත සෙල්ලම් කාර් කලෙක්ෂන් එකක් දැකලා තියෙනවද මීට කලින්? අපේ රටේ නම් මිනිස්සුන්ගේ වැඩපල කරගන්න බූරුව යොදාගන්නෙම නැති තරම් වුණාට බූරුවෙක් බලාගන්න නම් සූ එකකටම අපිට යන්න සිද්ධ වුණාට ලෝකයේ වැඩිම බූරුව සංඛ්‍යාවක් ඉන්න රට විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉතියෝපියාව. මෙයා නම් හැබැයි ඉතියෝපියානු බූරුවෙක් නම් නෙවෙයි, හැබැයි ඉතින් නමේ හැටියටම තමයි මෙයාගේ වැඩ. අන්තර්ජාලයේ තියෙන ගොඩක් වීඩියෝ ක්ලිප්ස් වල විශේෂයෙන්ම TikTok එකේ Instagram එකේ වීඩියෝ එකේ තියෙන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි විස්තරයක් නැහෙනි. ඉතින් අන්න ඒ වගේ තවත් එක වීඩියෝ එකක් තමයි මෙන්න මේක. මම බොහොම අමාරුවෙන් තමයි විස්තරයක් හොයාගත්තේ. මෙයාලා මේ විදියට මේ වලට ගිනි තියන්නේ සාම්ප්‍රදායිකව වයින් නිෂ්පාදනය ආරම්භයට පෙර පියවරක් විදියට මේ වල ඇතුලේ බැක්ටීරියා සහ අනෙකුත් විස බීජ විනාශ කරන්නලු. මෙන්න මේ වගේ අයිටම් නම් සෑහෙන්න වටිනවා සත්තුන්ට. මොකද ඉතින් මෙයාලගේ ඇඟවල් වල ඉන්නවනේ නානා ප්‍රකාර සත්තු. එකම අරමුණක් වෙනුවෙන් මිනිස්සු එකතු වුණොත් රජෙක් වුණත් පන්නන්න පුළුවන් කියන්න අපේ රටෙන්ම අපිට පහුගිය කාලේ ගන්න පුළුවන් උදාහරණ තියෙනවනේ. මේක මේ මොංගෝලියාවේ සිද්ධියක්. හදිසි ගින්නක් නිසා තමයි මේ වගේ තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඔන්න මිනිස්සයාගේ පණ බේරගන්න මේ මිනිස්සු ටික සමත් වෙනවා. එහෙනම් ඉතින් මේකත් එක්කම අපි අදට අවසන් කරමු වීඩියෝ එකත්. හැබැයි ඉතින් මෙන්න මෙතන තියෙනවා අර තාමත් අපේ channel එකේ බලන්න බැරි වෙච්ච වීඩියෝ එකක්. එහෙනම් අනිවාර්යෙන් මේකත් ක්ලික් කරලා බලන්න. ඒ බල්ල පරිස්සමට ඉන්න. අපි ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට ජය.